වහන්සේ දාල යන්නේ කියන කතාව හැම රූපවාහිනී නාලිකාවකම ප්‍රකාශ කරපු කෙනෙක් හිටියේ වටා දැත්තසම එකාතරට මං යනත් ලැජ්ජේ. මිසුන්ට චරිත සාතික දෙන්නේ හැම එක. ඒකට හේතුව ඊයේ වෙනකොටත් දයසිනි ජයසේකර මතුම උඩට අතගාල නිවේ යන්නේ නැහැ. ඒ නිසා මගේ ඔළුවත් දැන් එයිද නැහැ කුපුරලා කොවිලා කරි වොම කුපුරන්න පොරොන්දු දීලා. නමුත් මේ තරම් දේශපාලනය පුද්ගලෙක්ට විකුණන්න පුළුවන් ද කියන එක පිළිබඳව මට අද පෞද්ගලික පරිණිපාල පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙක් කියලා දේශපාලනය කරනවද නැද්ද කියන එක පිළිබඳව තීරණයක් ගත යුතු දැනකට කලකිරීමකට පත් වෙලා තියෙනවා. ඇයි කඳුළු තියෙනවා යන්නේ ඉස්සර ලයිබ්‍රරි බදාගෙන දෙන්න මඩලා යන්නේ නැහැ කියලා යන්න වෙනවා කියන කතාව කියනකොට මට අත්වසම දරාගත නොහැකි වුණා. මොකද මම බලාපොරොත්තු නැහැ තමයි ඒ මේ වගේ ඊයේ දිලින පත්තරේ එක විශේෂ ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඒ ජාපයෙන් යන්නේ නැහැ. දයිය දවල් එකයි තිර දායසිරි දිවිනට කියයි. තව මොනාද කතා කරන්නේ? මේ වගේ දේශපාලඥෙක් වයඹ බාර ගන්න යනවා නම් වයඹ ජනතාවට බුදු සරණයි දෙවි පිටයි. මොකද ඔහොම බොරු කියන්න පුළුවන් නම් ඔහොම මිනිස්සු රවට්ටන්න පුළුවන් නම් එතුමා මතක තියාගන්න ඕනේ එතුමා දේශපාලනේ කොහොමද ආවේ කියලා. 97 පණ්ඩුවස් නුවර ප්‍රාදේශ සභාව ඉදලා ප්‍රථමයා වේලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එතුමාට සභාපති ධූරය හම්බු වෙන්නේ නැහැ. ඉතින් ජීඑපීස් මැතිතුමාගේ ලේකම් වෙලා එතුමා 2005 දී පක්ෂයට ඇවිල්ලා 2001 දී පාර්ලිමේන්තු මැතිවරණයේ ඉල්ලනවා එක්සත් ජාතික පක්ෂයෙන් අන්තිමේ ලයිස්ට් එක. ලයිස්ට් එක අන්තිමේ දිනන්නේ නැත්නම් පළවෙනි මැතිවරණය. 2004 දී දයසිතයසේකර මහත්තයා 7 දිනක් පත් වෙනකොට පාර්ලිමේන්තුවේ UNP පස්විනියට කොහොමරි නැට්ටේ ගිහිලා අතුලට එනවා. 2010 වෙනකොට එතුමා පාර්ලිමේන්තුවේ 130,000ක් අන්දරගෙන ප්‍රථම ස්ථානයට පත් වෙනවා. එතුමාට මේ ගමන් මාර්ගයේ යන්න 70 වසරේ උදව් කර එක්සත් ජාතික පක්ෂය. විශාල ජනතා විශ්වාසය ගොඩනගාගෙන අද පුරණෑකල ජනතාව අමු අමුවේ වෙන්දේසිය දාලා තිබුණපු තත්වයකට දයසිරි ජයසිරි කරත්මා දේශීලු ජනතාවේ ආදර කෘතවේදී සියලු දෙනා අමතක කළා දාලා තමයි ගියේ. අද තියෙන ලොකුම කනගාටු දයසිරි අනේක වෙනම දෙයක්. දයසිරි කරපු අද ප්‍රකාශය ගැන ගොඩාක්ම කනගාටු වෙනවා කනස්සල්ලට පත් වෙනවා. තුමා කතා කරේ අද මාධ්‍යවල. මාධ්‍යල කතා කරලා එක්සත් ජාතික පක්ෂයේ වැනි හදපු පක්ෂයට එක දිගට දිගින් දිගට දිගින් දිගට ගැවුණා. ඒකයි කිව්වේ දයසිරි ආදරේ. නමුත් සමහරලාට කොච්චර ආදරේ වුණත් මේ චරිතය හරි නැත්නම් මේ චරිතය කුණුවක් කියලා විසි කරන්න ඕන දවස ඇවිල්ලා තියෙනවා. අද වෙනි දවසක් නිසා අත්වසම කනගාටුයි. මම ආදරේම කරපු චරිතය දේශපාලන වශයෙන් පාර්ලිමේන්තුව තුළ එතුමාව ආදර්ශයට ගත්ත කෙනෙක් කියලා. නමුත් එතුමාගේ ආදර්ශයේ ප්‍රකරපු අවසාන කොටස කවදාවත් අනුමත කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි එකතු වෙන්නේ නැහැ. ඒ වගේම ඊට පස්සේ මිනිසුන්ට චරිත සාතික දෙන්න යන්නේ නැහැ.